नमस्कार बुदुरुवनट समदा बुदुहिमि शरणयामि। नमस्कार दमरुवनट समदा सदहं शरणयामि। नमस्कार संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार तुनुरुवनट समदाति शरणयामि। साधु साधु साधु। गरुतर महासंगरत्नें अवसराय श्रद्धावंत कारुणिक पिंगतुनि මේ පින්වත් පිරිස මේ සූදානම් වෙන්නේ අද දවසට නියමිත ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටත් ඊට අදාළ සීලානුස්සති භාවනාව පුරුදු කරන්නටත්. මේ පින්වත් පිරිස බුද්ධානුස්සති ධර්ම දේශනාවත් ඊට අදාළ භාවනාවත් පුරුදු කරා. ඒ වගේම ධම්මානුස්සති සංඝානුස්සති භාවනාවල් ඉගෙන ගත්තා. අද හතරවෙනි ධර්ම දේශනාව. එහිදී සීලය පිළිබඳව විස්තර කරලා සීලානුස්සති භාවනාවේ වටිනාකම පැහැදිලි කරලා ඒ භාවනාව ටිකක් පුරුදු කරන්න අදහස් කරනවා. ශාන්තිනායක ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ ලෝකයට දහම් දෙසුවේ. ඒ බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්මය මේ පින්වතුන්ට අහන්ට ලැබුණා. ඒ උතුම් ධර්මය අහන්ට ලැබුණ නිසා මේ හැම දෙනාටම පුළුවන්කම ලැබුණා බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සරණ යන්නට. ඒ ධර්මය අවබෝධයෙන් සරණ යන්නට, ශ්‍රාවක සංඝ රත්නය අවබෝධයෙන් සරණ යන්නට. ඒ නිසා මේ පින්වතුන් අද සීලයක පිහිටලා ඉන්නවා. එහෙමනේ, සීලයක පිහිටලා ඉන්න බැවින් කාට කාටත් සීලානුසති භාවනාව වඩන්න පුළුවන්කම තියෙනවා. පින්වතුනි, සීලයක පිහිටපු නැති කිසි කෙනෙකුට සීලානුසති භාවනාවක් වඩන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එහෙමනම් සීලානුසති භාවනාව වඩන්න මොකද්ද සුදුසුකම? තම තමන් සීලයක පිහිටායින්ට ඕන. කය සංවර කරගෙන කයින් වන අකුසල් දුරු කළා තියෙන්න ඕන. කයින් කරන පානඝාතය, හොරකම, වැරදිකාම සේවනය තමන්ගේ ජීවිතයෙන් අයින් කළා තියෙන්න ඕන. ඒ වගේම වචනයෙන් වන අකුසල්, බොරු කීම, පරුස වචන කීම, කේලාම් කීම, හිස් වචන කතා කිරීම බැහැර කරලා තියෙන්න ඕන. ඒ වගේම තමන් ජීවත් වෙන ක්‍රමය ධාර්මික ක්‍රමයක් වෙන්නත් ඕන. ඒකට කියනවා සම්මා ආජීවය. මිත්‍යා ආජීවය බැහැර කර තියෙන්නත් ඕන. මේ ටික තමයි සීලයට අයිති වෙන්නේ. පින්වතුනි, එහෙමනම් මේ සීලයේ පිහිටන්නේ කවුද? තථාගත බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනා පමණයි. එහෙමනම් තමා තුල සීලයක් දියුණු වෙන්නට නම් තමන් බුදුරජාණන් වහන්සේ ගැන හොඳ පැහැදීමක් හිතේ ඇති කරගෙන තිබෙන්න ඕන.
අපි මෙහෙම ගනිමුකෝ. දැන් පින්වතුනි, කෙනෙකුට රෝගයක් වැළඳෙනවා. ඒ රෝගේ වැළඳුනහම බෙහෙත් ගන්නට වෛද්‍යවරයෙක් ළඟට යනවා. ගිහාමේ වෛද්‍යවරයා බොහොම දක්ෂයි. ඒ වෛද්‍යවරයා ඒ රෝගය බලලා ඒ රෝගයට සුවපත් වෙන්න ඊට අදාළ ප්‍රතිකර්ම දෙනවා. කියනවා මේවා ආහාරයට ගන්න ඕන, මේවා ආහාරය ගත්තොත් අගුණයි, ඒක ලෙඩේ වැඩි වෙන්න හේතු වෙනවා. මෙහෙම මෙහෙම පරිස්සම් වෙන්නට ඒ කියලා උපදෙස් දෙනවා. ඒ උපදෙස් ලබා ගන්න, ඒ බෙහෙත් ලබා ගන්න රෝගියා මොකෑ කරන්න ඕන? වෙලාවට බෙහෙත් බොන්න ඕන, ඒ අගුණ ආහාරයෙන් වළකින්න ඕන, සුදුසු වත් පිළිවෙත් කරගන්නට ඕන. අන්න එතකොට පින්වතුනි, ඒ රෝගී සුවපත් වෙනවා නේද? ඒ වාගේ තමයි අපිත් මේ සංසාරේ වැටිච්ච පිරිසක්. ඉපදීපදී මැරි මැරි සතරාපා දුකේ වැටි වැටි යන ගමනකට උරුමකම් කියන පිරිසක්. ඒ වගේම ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කායික දුක් මානසික දුක් හැඳින් වැළපී මහා දුක් ගොඩකින් අපි පීඩාවට පත් වෙලා ඉන්නේ. මේවෙන් අත මිදෙන්න තමයි අපි ලෞතර බුදුරජාණන් වහන්සේව සරණ යන්නේ. බුදුරජාණන් වහන්සේගේ සරණේ පිහිටියේ ඒකයිනේ. ඒ සරණේ පිහිටපු ශ්‍රාවකයන්ට කියනවා ගිහි අයට උපාසක උපාසිකා, පැවිදි පිරිසට කියනවා භික්ෂූන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා සංඝරත්න. එතකොට පින්වතුනි, ඒ කවුරු කවුරුත් ඒ සිව්වන පිරිසම බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාස්ත්‍රෝන් වහන්සේ හැටියට තෝරගත්තා. ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගියා, ඒ වදාළ ධර්මයේ සරණ ගියා, ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගියා. දැන් තෙරුවන් සරණේ පිහිටලා ඉන්නේ. මහානාම ශාක්‍ය රජුරු අහනවනේ බුදුරජාණන් වහන්සේගෙන් උපාසයෙක් වෙන්නේ කොහොමදයි කියලා. ඒ වෙලාවේ අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. යමෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම්, ධර්මයේ සරණ ගියා නම්, ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගියා නම්, එයා උපාසකෙක් උපාසිකාවක් වෙනවයි. පින්වතුනි, ඊළඟට අහනවා මේ උපාසකයා මොකද්ද ඒ කරන්න ඕන කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උපාසකයා උපාසිකාව සීලෙ පිහිටන්ට උනා. මොකද්ද සීලය? පංචශීලය. ගිහි අයට තිබෙන සීලය තමයි පංචශීලය. පැවිදි වෙච්ච සාමණේරයන් වහන්සේට සාමණේර සීලය තිබෙනවා. උපසම්පදා භික්ෂූන් වහන්සේට උපසම්පදා සීලය තිබෙනවා, පාතිමෝක්ෂ සංවර සීලය. එතකොට පින්වතුනි, මේ ශ්‍රාවකයන් වහන්සේලා තමන්ට අදාළ ඒ සීලය පිහිටලා ඒ සීලය දියුණු කරනවා, සීලය පුරුදු කරනවා. ඒ සීලය පුරුදු කරන ඇත්තන්ට පුළුවන්කම ලැබෙනවා ඒක නුවණින් විමසලා තමන්ගේ හිතේ මහා ප්‍රීතියක් උපදව ගන්නට, විපලිසරි ස්වභාවයෙන් අත මිදිලා හිත සාන්ත ස්වභාවයට පත් කරගන්න පුළුවන්. ඒ තුලින් චිත්ත සමාධි උපදවගෙන ධර්මාවබෝධ කරගන්නටත් පුළුවන්. එහෙමනම් ඒකට සුසුසුකම් මුලින් හදාගන්න ඕන නේද? සීලයක් නැත්තම් මොකද්ද සිහි කරන්නේ? සිහි කරන්නට දෙයක් නැහැ. ඒ නිසා සීලය පාරිශුද්ධව පවත්වන්නට ඕන. බුදුරජාණන් වහන්සේව තෝරගත්ත මේ සසර දුකින් අත මිදෙන්න, ධර්මාවබෝධ කරගන්න, නිවන් දකින්නට. ඒ බුදුරජාණන් වහන්සේ එහෙමනම් කියපු දේ අපි කරන්න ඕනනේ. කියපු දේ කරනවා නම් අපිට පුළුවන්කම ලැබෙනවා අපේ මේ සසර ගමනෙන් අත මිදෙන්න. දැන් අර වෛද්‍යවරයා කියපු දේ කළොත් රෝගය සුවපත් වෙනවා. අනේ වාගේ තමයි බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අපිට අනුශාසනා කරපු ඒ දේවල් අපි පුරුදු කරගන්න ඕන. ඒකට කල් දාලා බැහැලා අප්‍රමාදීව කරන්න ඕන. ප්‍රමාද වෙලා බැහැ. කොච්චර කල් ජීවත් වෙයිද කවුද දන්නේ? හෙට මැරෙයිද කවුද දන්නේ? ඒ නිසා ඉන්න ටික කාලෙ පින්වතුනේ අපි බොහෝම උවමනාවෙන් අපේ ගුණධර්ම දියුණු කරන්න ඕන.
සීලව මහරහතන් වහන්සේගේ තේර ගාථාවේදී උන්වහන්සේ කියනවා ආදි සීලම් පතිට්ඨාය කල්යාණානංච මාතුකං පමුකං සබ්බ ධම්මානං තස්මා සීලං විසූදේ. මොකද්ද තේරුම? සීලව මහරහතන් වහන්සේ කියනවා ආදි සීලම් පතිට්ඨාය. මේ සියලුම දේට මුල්වන්නේ, සියලු ගුණ ධර්මයන්ට මුල්වන්නේ, මුලින්ම පිහිට වෙන්නේ සීලයයි. කල්‍යාණානංච මාතුකං, සියලු ගුණ ධර්මයන්ට මෑණියන් වහන්සේ කෙනෙක් වගේ තමයි මේ සීලය. පමුකං සබ්බ ධම්මානං, සියලු ධර්මයන්ට මූලික වෙන්නේ සීලය. තස්මා සීලං විස, ඒ නිසා සීලය හොඳට පිරිසිදු කර ගන්න ඕන. දැන් පින්වතුනි පැහැදිලි නේද? සියලුම ගුණධර්මයන්ට මුල් වෙන්නේ, මුලින්ම පිහිට වෙන්නේ මොකද්ද? සීලය. සියලුම යහපත් ගුණධර්මයන්ට මූලික වෙන්නේ මොකද්ද? සීලය. ඒ සීලය හරියට අම්මා කෙනෙක් වගේ ගුණධර්මයන්. මෑණියන් වහන්සේ කුසේ දරුව දරාගෙන බිහි කරලා ඒ දරුවට කන්ට බොන්න දීලා හදලා දරුව උස්මහත් කරලා දරුවාට බොහොම හොඳින් ජීවත් වෙන්න පුළුවන් ශක්තියක් හදලා දෙනවනේ. අන්න ඒ වගේ තමයි පින්වතුනි සීලයත්, මේ සීලයේ පිහිටලා තමයි ඉතුරු ගුණධර්ම සියල්ලම දිනු කරන්න තියෙන්නේ. සීලයේ පිහිටපු නැති කිසි කෙනෙකුට කිසි ගුණධර්මයක් ඉන් එහා දිනු කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසායි ගුණධර්මයන්ට මෑණියන් වහන්සේ කෙනෙක් වගේ මේ සීලය කියලා මේ රහතන් වහන්සේ වදාළේ. සියලු ධර්මයන්ට පින්වතුනි මුල් වෙන්නේ සීලය. ඒ නිසා මේ සීලය හොඳින් තමන්ගේ ජීවිතේ දියුණු කරන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ නාථකරණ සූත්‍රයේදී දේශනා කරන කරුණ 10ක් අනාතනු වීන්ට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට අනාථ භාවයෙන් අත මිදිලා සනාතන රැකවරණයක් හදා ගන්නට කියලා දෙනවා. ඒ කියන කරුණු 8න් පින්වතුනි පළවෙනි කාරණේ මොකක්ද? සනාතා භික්කවේ විහෙරත මානාත. මහණෙනි, රැකවරණේ ඇතුව ඉන්න මානාත අනාත වෙන්න එපා. මොකද්ද බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළ ඊළඟට වදාරන්නේ? පාතිමොක්ක සංවර සංවුතෝ විහෙරති, අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදේසු. මහණෙනි, ඊළඟට පාතිමොක්ක සංවර සීලයෙන් හොඳට සිල්වත් වෙන්න ඕන. දැන් පාතිමොක්ක සංවර සීලය කියලා කියන්නේ, තව වචනයක් කියනවා ආදි බ්‍රහ්මචර්ය සීලය කියලා. ඒ කියන්නේ මේ නිවන් මගට මූලික වන සීලය. ගිහි ඇත්තන්ගේ ආදි බ්‍රහ්මචරික සීලය මොකද්ද? පංච සීලය. සාමණේර භික්ෂුන් වහන්සේගේ ආදි බ්‍රහ්මචර්ය සීලය මොකද්ද? දස සික්ඛාපද. උපසම්පදා භික්ෂුන් වහන්සේගේ සීලය මොකද්ද? ආදි බ්‍රහ්මචර්ය සීලය. පින්වතුනි පරාජිකා 4යි සංඝාශේෂ 13යි උහුම මේ නිවන් මගට මුල් වන ශික්ෂාපද තිබෙනවා. අන්න ඒවයි හික්මෙන්ට උන. අනුමත්තේසු වජ්ජේසු බය දස්සා. අනුමාත්‍ර වරදේ පවා බිය දකිමින් ඕන සංවර වෙන්න, සීලය ආරක්ෂා කරන්න. එතකොට පින්වතුනි පංචශීලය නම් අපිට මේ නිවන් අවබෝධ කරන්ට නිවන් දකින මගේ මූලිකම සීලය වෙන්නේ ගිහි ඇත්තන්ගේ. අන්නේ සීලය හොඳින් පුරුදු කරන්ට ඕන, ආරක්ෂා කරන්ට. කය සංවර කරනෝ කයෙන් වන අකුසල් බැහැර කරලා, වචනේ සංවර කරනෝ වචනයෙන් වන අකුසල් බැහැර කරලා, තමන් ජීවත් වෙන ජීවිකාව කිසිම වැරදිකමයක් නැතුව ධර්මිකව ජීවිතේ පවත්වන. අන්නේ එක තමයි පින්වතුනේ නිවන් දකින්ට මූලික වන සීලය. පින්වතුනි බුදුරජාණන් වහන්සේගෙන් ඇවිදිල් අහනවා
සක් දෙවිඳු ප්‍රශ්නය. ස්වාමීනි, භික්ෂුව කොයි විදිහට පිළිපැද්දොත්ද පාතිමෝක්ෂ සංවර සීලයෙන් සිල්වත් වෙන්නේ කියලා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සන ධර්මකාරණයක් පැහැදිලි කරලා දෙනවා. සක්දෙවිඳු බුදුරජාණන් වහන්සේ වදාලා, කාය සමාචාර තිබෙනවා, කයින් කරන දේවල් තියෙනවා දෙආකාරකින්. සේවනයේ කළ යුතු කාය සමාචාර තියෙනවා, සේවනයේ නොකළ යුතු කාය සමාචාර තියෙනවා. ඒ කියන්නේ කයින් කරන දේවල් දෙආකාරයි. කළ යුතු දේවල් තියෙනවා, නොකළ යුතු දේවල් තියෙනවා. යම් කෙනෙක් කයින් යමක් කරනකොට ඒ කරන දෙයින් අකුසල් වැඩෙනවා නම්, කුසල් පිරිහෙනවා නම්, අන්නේ කාය සමාචාරයේ සේවනය කරන්න එපා කියලා වදාළා. මොකද්ද වදාළේ? ඒ කයින් කරන දෙයින් අකුසල් වැඩෙනවා නම්, කුසල් පිරිහෙනවා නම්, ඒ කාය සමාචාරය සේවනය කරන්න එපා. කයින් යමක් කරනකොට ඒ කරන දෙයින් ඒ කාය සමාචාරය තුලින් කුසල් වැඩෙනවා නම්, අකුසල් පිරිහෙනවා නම්, අන්නේ දේ කරන්නට කියලා වදාළා. ඒ වගේම වචනයෙන් කියන වචන තුල දෙආකාරයක් පවතිනවා. සේවනයේ කළ යුතු වචන තියෙනවා, සේවනයේ නොකළ යුතු වචන තියෙනවා. යම් වචනයක් කතා කරද්දි අකුසල් වැඩෙනවා නම්, කුසල් පිරිහෙනවා නම්, ඒ වචන සේවනයේ නොකළ යුතුයි, කතා නොකළ යුතුයි. යම් වචනයක් කතා කරද්දි වචී සමාචාරයක් සේවනය කරද්දි කුසල් වැඩෙනවා නම්, අකුසල් පිරිහෙනවා නම්, අන්නේ වචී සමාචාරයේ සේවනය කළ යුතුයි. ඊළඟට ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාලා, තමන්ගේ ජීවිතයේ තිබෙනවා සේවනය කළ යුතු පරිවේෂණ, සේවනය නොකළ යුතු පරිවේෂණ හොයන දේවල්. තමන් යමක් හොයනකොට ඒ හොයන දෙයින් අකුසල් වැඩෙනවා නම්, කුසල් පිරිහෙනවා නම්, අන්නේ හොයන දේ සේවනය නොකළ යුතුයි. යමක් සොයනකොට ඒකෙන් කුසල් වැඩෙනවා නම්, අකුසල් පිරිහෙනවා නම්, අන්නේ දේ සොයන්ට ඕන. දැන් පින්වතුනි, අපේ ජීවිතේ අපි නොඑක් නොඑක් දේවල් හොයනවනේ. ඒ හොයන දේවල් තුල බලන්ට කුසල් වැඩෙන දේවල් කොච්චර අඩුයිදනේ? මේ සමාජය තුල, මේ ලෝකේ වැඩිපුරම තියෙන්නේ කුසල් වැඩෙනේවද, අකුසල් පිරිහෙනේවද? නෑ පින්වතුනි, මේ ලෝකේ වැඩිපුරම තියෙන්නේ අකුසල් වැඩෙන, කුසල් පිරිහෙන දේවල්. ඉතින් එහෙම ලෝකෙක අපි හොයන දේවල් බොහොම පරිස්සමට සොයා ගන්න ඕන. අපි දැන් ධර්මයේ හොයාගෙන මෙහෙ ආවෙනේ, ඒ තුලින් මොකෝ වෙන්නේ? තමන්ට කුසල් වැඩෙනවා, අකුසල් පිරිහෙනවා. ඒ නිසා පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාළ මේ සේවනය කළ යුතු, සේවනය නොකළ යුතු දේවල් තෝරගෙන කටයුතු කරන්න ඕන. අන්න එහෙම යම් භික්ෂුවක් කටයුතු කරනවා නම්, ඒවම් පටිපන්නෝ හෝ දේවානමින්ද භික්ඛු පාතිමෝක්ඛ සංවරාය පටිපන්නෝ හෝති. අන්න එහෙම පිළිපන් භික්ෂුව පාතිමෝක්ඛ සංවර සීලයෙන් සිල්වත් වෙනවා. එහෙමනම් මේ පින්වතුන්ට අදාළ පංචශීලයේ තුල, ආදි බ්‍රහ්මචර්ය සීලය තුල හික්මෙන්නේ ඔන්නඔහොම කටයුතු කළොත්. අපි උදේ නැගිට වෙලාවෙ ඉඳලා නිින්දට යනකම් අපි කයින් කරනවා, වචන කතා කරනවා, ඊළඟට හොයනවා, නේද? ඒ හැම දෙයකම පින්වතුනි, එක්ක කුසල් වැඩෙනවා, එක්ක අකුසල් පිරිහෙනවා. එක අකුසල්
වැඩෙනවා කුසල් පිරිහෙනවා එහෙම නැත්තම් කුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා ওই දෙක සිද්ධ වෙනවානේ එහෙමනම් පින්වතුනි හොඳ දහම් දැනුමක් තියෙන්න ඕනනේ හොඳ සිහියක් තියෙන්න ඕන හොඳ වීරියක් තියෙන්න ඕන කුසල් වැඩෙන පැත්ත සේවනය කරගෙන අකුසල් නොවැඩෙන විදිහට කටයුතු කරන්න පින්වතුනි ඒ නිසා තමන්ට මේ ලැබුණු වටින මනුස්ස ජීවිතය තුළ බුද්ධ ශාසනය තුළ තමන්ගේ ජීවිතයට මේ ලැබුණු අවස්ථාව තුළ ඉතාමත්ම හොඳින් හික්මෙන්නට ඕන. පංචශීල ප්‍රතිපදාව ලේසියෙන් පුරුදු කරගන්න බෑ. හරි අමාරු දෙයක්. ලෝකෙ පිරිහෙලා සමාජයේ පිරිහිලා. ඒ වුණාට පින්වතුනි දිවි හිමියෙන් තමන්ගේ සීලය ආරක්ෂා කරන්ට. කිකී වණ්ඩං චමරීව වාලදින් පියංව පුත්තං නයනං වේකකං තමේව සීලං අනුරක්කමානා ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා ලස්සනට කිකී වණ්ඩං චමරීව වාලදින් පිංගතුනේ කිරල දෙන බිත්තර රකින්නේ ජීවිතය පරදුවට කිය කවුද කිරල දෙන ඒ බිත්තර රකිද්දී මොනම හේතුවකටවත් බිත්තර අතහැරලා යන්නේ නැහැ තමන්ගේ ජීවිතය පරදුවට තියලා තමයි බිත්තර රකින්නේ ඒ වගේම පින්වතුනි සෙමරමුවා වල්ගේ ආරක්ෂා කරන ජීවිතය පරදුවට තියලා සෙමරමුවා කැලේ යනකොට වල්ගේ යම් තැනක පැටලුනොත් ඒ සෙමරමුවා වල්ගේ අදින්නේ නැහැ. එතනම ඉන්නවා. මැරෙනකන් එතෙන්ට වෙලා ඉන්නවා. වල්ගය තමන්ගේ ජීවිතයට වැඩිය ආසාවෙන් ආරක්ෂා කරනවා. අන්න එහෙම සිල් රකින්න ඕන. අද නම් එහෙම එකක් නැහැ නේද? වැඩි යෝනේ නැහැ තරුණ පුතෙකුට කතා කරුත් මත්පැන් බෝතලයක් ගෙනාවපු තැනක ඔයා බොනවද නෑ මම බොන්නේ නැහැ එතකොට අර අය කියනවා විහිළු කරනවා hina වෙනවා එතකොට මෙයා අර විහිළුවට hinaවට ලැජ්ජ වෙලා ආ කමන්නෑ කියලා යාගේ ප්‍රතිපත්ති අතාරිනවා වැඩිය දෙයක් නෙමෙයිනේ අර වචන දෙක තුන ඉවස ගන්න බැරුව බොන්න පටන් ගන්නවා යාගේ සීල ඉවරයි සෙමරමුවා වලිගි රකින්ට වගේ පින්වතුනේ ජීවිත පරදුවට දෙය සීල් රකින්ට උන එක ඇහක් තියෙන තැනැත්තා ඒ ඇහ ජීවිතයේ පරදුවට තියලා ආරක්ෂා කරන්නට වගේ සිල්පද රකින්ට කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාළේ එකම දරුවෙක් ඉන්න මෑණියන් ඒ දරුවව ආරක්ෂා කරන්නට වගේ තමන්ගේ සීලය ආරක්ෂා කරන්නට කියනවා. අන්නේ තැනැත්තා තමයි බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවයෙන් කටයුතු කරන තැනැත්තා. පින්වතුනි ලංකාවේ අතීත භික්ෂුණීන් වහන්සේලා දෙනමක් පැම්පහසුවෙන්ට යනවා ගඟ ළඟට. ඒ ගඟේ පැම්පහසු වෙනකොට ගඟේ ඉන්න කිඹුලෙක් ඇවිදිලා එක භික්ෂුණියක් අරගෙන යනවා. අනෙක් භික්ෂුණිය බොහෝම බියට පත්වෙලා කෑ ගහනවා. ඒ සද්ද ඇහිලා වටේ හිටපු මිනිස්සු එතෙන්ට ඇවිදිලා අහනවා ආර්යයන් වහන්ස මොකද්ද කාරණේ? අනේ මගේ සහෝදරියෝ කිඹුලෙක් අරන් ගියා. එතන හිටපු එක මිනිස්සෙ කියනවා ආර්යයන් ආර්යා ඔබ බිය වෙන්න එපා කලබල වෙන්න එපා. මම බේරගෙන එන්නම්. ගඟට පැනලා මේ මිනිස්සයා පීනගෙන යනවා කිඹුල දැන් අර භික්ෂුණිය අරගෙන යනවා. භික්ෂුණිය ඈතින් දකිනවා දැන් මේ පිරිමි මිනිස්සෙක් මගේ ළඟට එන්නේ මාව බේරගන්න. දැන් මේ මරණ බියෙන් බිය වෙලා ඉන්න වෙලාවේ. එතනදි මේ භික්ෂුණිය කියනවා
හිතනවා. මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා පිරිමි කෙනෙකුගේ පහසක් ලබන්ට එපා කියලා සිල්පදයක් පනවල තියෙනවා. දැන් මේ තැනැත්තමාව ස්පර්ශ කළා මාව බේරගත්තොත් මගේ සිල්පදේ කැඩෙනවා. මගේ ජීවිතේ ගියත් කමක් නැහැ, මම මේ සිල්පදේ කඩාගන්නේ නැහැ කියලා අර මිනිස්සයව බේරගන්න දෙන්නේ නැහැ, වළක්වනවා, ළඟට එන්න එපා කියනවා. පින්වතුනි, මේ සීල තේජසින් මේ ජීවිතය අතහැරීමත් එක්ක සිල්පදයේ මුල් කරගෙන කිඹුලාටේ භික්ෂුණිය අල්ලන් ඉන්න බැරි වෙනවා, අතහරිනවා. භික්ෂුණිය පින්වතුනි ගොඩට එනවා. ඇවිදිල්ල ඒ ගංගුර වාඩි වෙලා දැන් සීලේ වෙනුවෙන් ජීවිතය අතහැරපු කෙනෙක් විදර්ශනා වඩනවා. මේ තුවාලයෙන් මහා වේදනා විඳින ගමන් විදර්ශනා වඩනවා. සියලු ආශ්‍රම ධර්ම දුරු කළ පින්වතුනි අමා මහ අග්‍ර නිවන්සුව අවබෝධ කරනවා. දැන් පින්වතුනි වටේ ඉන්න මිනිස්සු ඇවිල්ලා මේ භික්ෂුණිය බොහෝම රෝගාතුර වෙලා තුවාල වෙලා අරගෙන යන්න හදනවා වෙද මහත්තයා ළඟට. එතකොට හිතනවා මගේ සීලය කිලුටු කරගන්න මම ඉඩ දෙන්නේ නැහැ. මේ අය මාව ස්පර්ශ කළ වෙද මහත්තයා ළඟට අරන් යන්න ගියොත් මගේ සීලය පළුදු වෙනවා. එහෙම හිතලා එතනම සමවැදිලා පින්වතුනි අහසට පැන නැගලා වෙදගෙදෙට්ට වඩිනවා. අහසින් වඩිනවා. දැන් බලන්න පින්වතුනි මොනතරම් බැරෑරුම් අවස්ථාවකද අර සීලය ආරක්ෂා කරගත්තේ. ඒ වගේම ලංකාවේ පින්වතුනි අතීතේ එක භික්ෂූන් වහන්සේ නමක් කැලේ වඩිනවා. වඩිනකොට හොර කණ්ඩායමක් ඒ කැලේ ඉන්නවා. මේ භික්ෂුව මේ හොර කණ්ඩායම දුටුවා. දැන් හොරු හිතනවා අපිව දැක්කා, මේ භික්ෂුව ගමට වැඩියොත් අනිවාර්යෙන් කියයි හොර මුලක් කැලේ ඉන්නවා. එහෙම කිව්වොත් ගමේ ඇත්තෝ මොකෑ කරන්නේ? දේපල වස්තුව හංගර එක්ක ගම අතහැරලා යන්න පුළුවන්. අපේ හොරකම අසාර්ථක වෙනවා. මෙහෙම හිතපු හොර කණ්ඩායම භික්ෂූන් වහන්සේ අලලා ගහක බඳිනවා රසගින්ද වැල්වලින්. මොකෙන්ද බැඳි? රසගින්ද වැල්වලින් බඳිනවා. දැන් මේ භික්ෂූන් වහන්සේට පුළුවන්කම තිබෙනවා මේ රසගින්ද වැල් ටික කඩාගෙන එතනින් වඩින්ට. කල්පනා කරනවා පැලවෙන දෙයක් කැඩුවොත් විනාශ කරොත් මට ආපත්‍යක් වෙනවා, ඇවතක් වෙනවා, සීලය පළුදු වෙනවා. එහෙම හිතපු භික්ෂූන් වහන්සේ පින්වතුනි ඒ වැල කඩා ගන්න නැතුව එතන ඉන්නවා. පින්වතුනි මෙහෙම ජීවිතය අතහැරියා සීලය වෙනුවෙන් මේ භික්ෂූන් වහන්සේ පින්වතුනි එතනම අනාගාමි ඵලයටපත් වෙනවා. අනාගාමි ඵලයටපත් වෙලා බ්‍රහ්ම ලෝක උප්පත්තිය ලබනවා. අන්න එහෙම පින්වතුනි ජීවිතයේ පරදුවට තියලා මේ සීලය ආරක්ෂා කරන්න ඕන. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව තමන්ගේ සීලය ජීවිත පරදුවට තියලා කබර නැතුව, කැඩිච්ච තැන් නැතුව, සිදුරු නැතුව සත්පුරුෂයන්ගේ ප්‍රශංසා ලැබෙන සීලයක් බවට පත් කර ගන්නට, සීලය හොඳින් ආරක්ෂා කර ගන්නට මොකද්ද හේතු භූත වෙන කාරණාව? පින්වතුනි සිල්පද හොඳින් රකින්න නම් ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕන. මොකද්ද තියෙන්න ඕනේ? ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ මොකද්ද? ඇසකන නාසය දිවකය මනස කියන මේ ආයතන හය සංවර කරන්ට ඕන. එහෙන් රූපයක් දකිනකොට ඒ රූපය මතක තියාගත්තොත්, එහෙම නැත්තං ඒ රූපයේ කොටසක් මතක තියාගත්තොත් අන්නේ තුලින් පිංගතුනි ඇලීමත් ගැටීමත් උපදිනවා. එක ආසාව එහෙම නැත්තම් විරෝධය ඇති වෙනවා. එහෙන් රූපයක් දැක්කම අපි කියමු ගෑනු ළමෙක් මේ ඇස් දෙකෙන් දැක්කා. දැක්කම මේ ළමයාගේ රූප සටහන හිතට ගන්නවා. දැන් ඇස අසංවරයි. එහෙම නැත්තම් කන් දෙක මෙහෙමයි, නාසය මෙහෙමයි, කට මෙහෙමයි කියලා ඒ අනු කුඩා ලකුණක් මතක තියාගන්න.
ඊට පස්සේ ඒක මනසිකාර කරන්න පටන් ගන්නවා. ඒ රූපය ගැන අයෝනිසෝ මනසිකාරය යෙදෙනකොට මොකෑ වෙන්නේ? රාගය වැඩෙන්න පටන් ගන්නවා. ඒ තුලින් තමන්ගේ සීලය පළුදු වෙනවා. එහෙම නැත්නම් පින්වතුනි තමන්ගේ හතුරෙක් මේ ඇහෙන් දකිනවා. ඇහෙන් හතුරව දැක්කට පස්සේ ඒක මතක තියාගෙන ඒ හිතට අරගෙන ඒක සිහි කරන්න පටන් ගන්නවා. ඒක සිහි කරනකොට පින්වතුනි විරෝධයක් තරහක් හිතේ ගොඩ නැගෙනවා. දේශයක්. ඒ තුලින් තමන්ගේ සීලය පළුදු වෙන්න පුළුවන්. දැන් අපි කියමු ගෙදරට ගෙදර වැඩක් කරන ගමන් නිතරම ඇවිල්ලා මදුරුවේ මේ වැඩේ කරන අතර විදිනවා. දැන් කයට ලැබෙන පහස මොකද්ද? අමිහිරි පහසක්. අමිහිරි පහස ලැබෙනකොට ඔන්න හිතට ගත්තා දැන් මේ මදුරුවා විදින සටහන ගත්තා. අරගෙන හිතනවා. හිතනකොට හිත ඇතුලේ දේශය හටගත්තා. දැන් අත ගිහිල්ලා මදුරුවාගේ ඇඟේ වදිනවා. වැදෙනකොට මදුරුව තැලුණා. ප්‍රාණඝාති සිද්ධ වුණා. සමහර විට තමන් දන්නේ නැහැ. ඒ නිසා මේ සීලය පින්වතුනි පළුදු වෙන්න කැඩෙන්න හේතු වෙන්නේ මොකද්ද? ඉන්ද්‍රිය අසංවර කරගෙන සිටීම. ඇස, ඊළඟ කන, නාසය, දිව, ශරීරය. ඊළඟට මනස. මේ හැම ඉන්ද්‍රියක්ගෙම පින්වතුනේ අරමුණක් අරගෙන සටහනක් අරගෙන ඒක හිතේ මතක තියාගෙන ඒක මානසිකාර කර කර හිත විතක්ක ਵਿਚාර කර කර ඉන්නකොට අන් ඒ තුලින් එක්ක රාගය උපදිනව, එහෙම නැත්නම් දේශය ගැටීම උපදිනවා. එහෙම වෙනකොට තමන්ගේ සීලය විඳිනවා. දැන් පින්වතුනේ එක භික්ෂුවන් වහන්සේ නමක් ලංකාවේ ගල්ලෙනක භාවනා කරගෙන ඉන්නවා. කෙලේ යන සොරෙක් මේ භික්ෂුවන් වහන්සේ මුණ ගැහෙන්න තෙන්ට ආවා. ඇවිල්ලා අහන ඔබ වහන්සේ මේ ගල්ලෙනේ ගොඩක් කල්ද? ඔව් උපාසකේ, මම මේ ගල්ලෙනේ අවුරුදු 6ක් දැන් ඉන්නවා භාවනා කරගෙන. ස්වාමීන් ඔබ වහන්සේට සමාධිය මාර්ගඵල තියෙනවද? එහෙම මුකුත් නැහැ, මම මේ පිරිසිදු සීලයක් ආරක්ෂා කරගෙන ඉන්නේ. එතකොට මේ මිනිස්සයා කියනවා මම මේ ගල්ලෙනේම පැවිදි වෙලා හිටියා. මේ ගල්ලෙනේ මම පැවිදි වෙලා ඉන්නකොට එක කාන්තාවක් හරක් වගේක් අරගෙන යනවා. මේ කාන්තාව දැකපු මට ඔක්කොම අමතක වුණා. ඒ වෙනකොට මට පුළුවන්කම තිබුණා අහසින් යන්න. එතකොට 이르දි පාතිහාරි පාන්නට පුළුවන්. අහසින් ගමන් කරන්නට පුළුවන්. එහෙම තත්ත්වයක මං ඉන්නකොට අර මං ඒ දැකපු කාන්තාව දැක්කට පස්සේ ලස්සන හිතට අරගෙන මෙනෙහි කරන්න පටන් ගත්තා. මගේ සමාධිය පිරිහුණා. මගේ හැකියාවල් ඔක්කොම නැති වුණා. මට ඒ අරමුණ අතහැර ගන්න බැරි වුණා. ඊට පස්සේ මොකද වුනේ? මම සිවුරු ඇරලා ගියා. උපපැවිදි වුණා. ගිහිල්ලා අර කාන්තාව හොයාගෙන ගිහිල්ලා එහි පදිංචි වුණා. ඊට පස්සේ මම ජීවත් වෙන්න හොරකම් කරන්න. දැන් මේ ගල්ලෙනේම කලින් හිටපු මේ භික්ෂුන් වහන්සේ මේ විස්තරේ කියන්නේ. සිවුරු ඇරලා ගිහිල්ලා. ස්වාමීනි හිතන්ට එපා, මේ සීලයකින් නවතින්ට එපා. මට 이르දි පවා තිබිලා මට ඒ ඔක්කොම නැති වුණා. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේ ඉක්මනින්ම සමන්ත විදර්ශනා වඩලා මාර්ගඵල අවබෝධ කරන්ට කියලා මේ හොරා කියනවා. මේ කහපු මේ භික්ෂුන් වහන්සේට මහා සංවේගයක් ඉපදුනා. ඒ සංවේගය ඇති වුණු භික්ෂුන් වහන්සේ භාවනා වඩා අරහත්ත්වයට පත් වුණා. දැන් පින්වතුනි එතන ඉතා පැහැදිලි වෙන කාරණාවක් තියෙනවා. මොකද්ද? අහසින් යන්න පුළුවන් තැනැත්තා එක කාන්තාවකගේ අරමුණක් අරගෙන ඒක මෙනෙහි කිරීම මුල් කරගෙන තමන්ගේ සීලය සම්පූර්ණයෙන්ම බිඳගත්තා.
එතකොට පින්වතුනි සීලය ගිහි කෙනෙකුගේ වේවා පැවිදි කෙනෙකුගේ වේවා උපසම්පදා සීලය වේවා මේ සෑම සීලයක්ම පළදු නැතුව කැඩිච්ච තැන් නැතුව සිදුරු නැතුව හොඳින් පාරිශුද්ධ පිරිසිදු රෙද්දක් වගේ ආරක්ෂා කරන්න නම් පින්වතුනි ඉන්ද්‍රිය සංවර ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා මේ ඉන්ද්‍රිය සංවරය තමන් ඉතා හොඳින් පුරුදු කරන්නට ඕන. ඇස කන නාසය දිව කය මනස සංවර කරන්නට ඕන. එහෙන් රූපයක් දකිනකොට ඒ රූපය ඇතුළට ගන්නෙ නැහැ. ඒ රූපයේ නිමිත්තක් කොටසක් ලකුණක් ඇතුළට ගන්නෙ නැහැ. කනෙන් ශබ්දයක් අහනකොට ඒ ශබ්දයේ කොටසක් හරි නැත්නම් ඒ ශබ්දයේ හරි අරගෙන ඒ ගැන අයනසෝ මනසිකාරී යෙදුනොත් අන්න කන අසංවර වුණා. එහෙම අසංවර කරගන්නේ නැහැ. නාසයෙන් සුවඳ එනකොට නාසයේ සංවර කරගන්න නාසයේ වසා ගන්නවා. දිවෙන් රස දැනෙනකොටත් එහෙමයි. ඒ ආහාර ගන්නකොට ඒක පත්‍යවේක්ෂා කරලා ගන්නට ඕන. ඊළඟට කයෙන් පහස ලබද්දිත් එහෙමයි. හිතට එන අරමුණු පිළිබඳවත් එහෙම පිළිපදින්න ඕන. එතකොට පින්වතුනි තමන්ට පුළුවන්කම ලැබෙනවා සීලය හොඳින් ආරක්ෂා කරන්න. පින්වතුනි අතීතේ ලංකාවේ උත්තරගම වාසය කරා බුද්ධරක්කිත කියලා ස්වාමින් වහන්සේ නමක්. මේ බුද්ධරක්කිත ස්වාමින් වහන්සේ දවසක් උපාසකයෙක් මුණ ගැහිලා මේ රහතන් වහන්සේ උපාසකයාට ධර්ම දේශනා කළා. ධර්ම දේශනා කරලා සීලය සමාදන් කරා. මොකද්ද සීලය? පංචශීලය. මේ පංචශීලය සමාදන් වෙච්ච මේ උපාසකයා කුඹුරට ගියා. ගිහිල්ලා හරක් ටික එකතු කරගෙන කුඹුර සීසාල ඉන් පස්සේ හරක්ව මුදවල අතෑරියා. අතෑරලා පින්වතුනි මේ ඉන්න අතරේ කහරකෙක් කොහොම හරි මේ උපාසකයා මගහැරලා කැලේ ඇතුළට ගියා. දැන් උපාසක මහත්ය මේ හරක හොයාගෙන කැලේ ඇතුළ යන අතර පින්වතුනි මේ උපාසකයව විශාල පිඹුරෙක් වෙලා ගත්තා. පිඹුරෙක් මේ උපාසකයා වෙලා ගත්ත වෙලාවේ මේ උපාසකයා හිතනවා අති කැත්ත තියෙනවා, මේ කැත්තෙන් මේ පිඹුරගේ හිස වෙන් කරන්න ඕන. ඊට පස්සේ නැවත මතක් වෙනවා මම මේ පිඹුරගේ හිස වෙන් කිරීම හොඳ නැහැ, මම උතුම් ස්වාමින් වහන්සේගෙන් සීලයක් සමාදන් වෙලා යාවේ, ඒක සුදුසු නැහැ කියලා හිතනවා. නැවතත් පිඹුර තව තවත් ශරීරෙ වෙලලා හිර කරනකොට ආයි හිතනවා පිඹුරගේ මේ හිස මේ පිහියෙන් කපන්නට ඕන. නැවත කල්පනා කරනවා මම මේ පිහියෙන් මේ පිඹුරගේ හිස කැපුවොත් මගේ සීලය පළුදු වෙනවා. දැන් නැවත නැවත පිඹුර ශරීරයේ වෙලනවා, හිර කරනවා. තුන්වෙනි වතාවෙත් කල්පනා වුණා පිඹුරගේ හිස කපන්නට ඕන පිහියෙන්. නැහැ, මම උතුම් ස්වාමින් වහන්සේගෙන් සීලයක් සමාදන් වුණා, මම මේ ජීවිතයේ ගියත් මගේ මරණය වුණත් මම මේ පිඹුර මරන්නේ නැහැ කියලා අතීත බුණ කැත්ත වීසි කළා. ඒ කැත්ත වීසි කරනවත් එක්ක පිංගුතුන පිඹුරට මේ සීල තේජසින් ඉන්ට බැරි වුණා. අර වෙලුන් ටික ලිහලා පිඹුර කැලේට යන්න ගියා. ඒ පිංගුතුනේ තමන්ගේ සීලය වෙනුවෙන් ජීවිතය අතහරිනවා. අතහරිනකොට ඒ සීල තේජස මොනතරම්ද කියන්නේ, ජීවිතය අතහැරියානේ. තමන්ගේ සීල්පද වෙනුවෙන් ජීවිතය අතහරිනවා. අතහරිනකොට පිඹුරට ඉන්ට බැහැ. මුළු ශරීරෙම උෂ්ණත්වයට පත් වෙන රත් වෙනවා. සීල තේජසින් පිඹුරා වෙලුන් ලිහල යන්ට ගියා. අන්න බලන්න පිංගතුනේ සීලය ආරක්ෂා කරන හැටි. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් දෙවි කෙනෙක් ඇවිදිල්ලා අහනවා, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වයසට යනකම්ම කරන්න හොඳ මොකද්ද? සුඛායාව ජරා සීලං. ලෝතුරා සාන්තිනායක බුදුරජාණන් වහන්සේ වදාළ වයසට යනකම්ම කරන්න හොඳ මොකද්ද? සිල් රැකීමයි. පින්වතුනි අපි දැන් තරුණ කාලේ ඉන්න ඇත්තෝ ඉන්නවා, වයසක අයත් ඉන්නවා. ඒ වයසක ඇත්තෝ සමහර විට දැන් අවුරුදු ගාණක් මේ සීලයක ඉතා හොඳින් හික්මෙන පිරිසක් වෙන්න පුළුවන්.
දැන් ඒ සීලයේ පිළිබඳ ආවර්ජනා කරනකොට මොනතරම් සතුටක්ද? දැන් තරුණ ඇත්තෝ ඉන්නෝ, මේ තරුණ ළමයි අද ඉඳලා සීලයක පිහිටලා ජීවිතය ගත කරන් යද්දි අනාගතයේදී තමන්ගේ ජීවිතය තුල මොනතරම් කුසල් දිනු වෙරද? එදාට ජීවිතය ආපස්සට හිතනකොට මොනතරම් සැනසීමක්ද? ඒ නිසා පින්වතුනි, සීලය තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගන්නට උන වයසට යනකම්. හඳුන් ගහක් පින්වතුනි කපන්න කපන්න සුවඳයිනේ, හඳුන් අරටුව. අන්න ඒ වාගේ පින්වතුනි අපේ ජීවිතයත් සීලයෙන් මෝරන්ට මෝරන්ට වටිනවා. හඳුන් ගහ මෝරන්ට මෝරන්ට වටිනවනේ. අපේ ජීවිතේ නිකම් මෝරලා ගියොත් නම් කිසි වටිනකමක් නැහැනේ. හැබැයි සීලයක් එක්ක ජීවිතේ මේරුවොත් ඒ ජීවිතේ උතුම් ජීවිතයක් වෙනවා. එනිසා සීලය හොඳින් ආරක්ෂා කරන්න ඕන. ස්වාමීන් බුදුරජාණන් වහන්සේගෙන් දවසක් අහනවා, නාගසේන මහරහතන් වහන්සේගෙන් දවසක් මිලිඳු රජුව ඇවිල්ලා ලස්සන ප්‍රශ්නයක් ඇහුවා. අන්නේ ප්‍රශ්නය ඉතාමත්ම වැදගත්. මිලිඳු රජුව අහනවා නාගසේන මහරහතන් වහන්සේගෙන් සීලයේ ස්වභාවය මොකද්ද කියලා. සීලයේ ස්වභාවය කුමක්ද? අන්න ඒ වෙලාවේ නාගසේන මහරහතන් වහන්සේ වදාලා, සීලයේ ස්වභාවය සියලු කුසල් පිහිටීමයි. සියලු කුසල් පිහිටා තිබීම සීලයේ ස්වභාවය. සීලයේ පිහිටපු යෝගාවචරය සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම දිනු කරනවා කියන්නේ. සීලයේ ස්වභාවය මොකද්ද එතකොට? සියලු කුසල් දහම් පිහිටීම. සීලයේ පිහිටපු තැනැත්තා මොනවද දිනු කරන්නේ? ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරන. එහෙමනම් පින්වතුනි, සීලයේ පිහිටන්නේ නැතුව මේ බුද්ධ ශාසනයේ කිසිම කුසලයක් දිනු කරන්න පුළුවන් කමක් නැත්තේ. අඩුම ගානේ හිතන්න පින්වතුනි, දානයක් දීලා දානි මහත්ඵල කරගන්න පුළුවන් ද සීලයක් නැති කෙනෙකුට? වැහැනේව. තමන් සිල්වත් වුණොත් ඒ දානේ දුස්සීල කෙනෙකුට දුන්නත් පිරිසිදු වෙනව නේද? තමන් දුස්සීල විඳන් සිල්වත් කෙනෙකුට දුන්නත් ඒක පිරිසිදු වෙනවා. ඒත් මොකද, ඒ සීලයක් තියෙන කෙනෙකුට දීපු හින්දා. එතකොට තමන් සීලයක ඉඳලා සිල්වත් කෙනෙකුට දානයක් දුන්නොත් අන්න ඒක මහත්ඵල මහානිසංස වෙනවා. එහෙමනම් අඩුම තරමින් දානයක්වත් දෙන්නට තමන් සිල්වත් වෙන්න ඕනනේ, ඒ දානි මහත්ඵල කරගන්න. නාගසේන මහරහතන් වහන්සේ ලස්සන උපමාවකින් මේක පැහැදිලි කරලා දෙනවා. මේ උපමාවෙන් පිංගුතුන්ට තේරුම් ගන්න පුළුවන් මේ සීලයේ තියෙන වැදගත්කම. මහරහතන් වහන්සේ වදාලා, රජතුමනි, මේ මහ පොළොව මත පිහිටලා තමයි, මේ මහ පොළොව ආධාර කරගෙන තමයි සියලු පැලවෙන දේවල් හැදෙන්නේ. ගස් කොළන් සියල්ලම වැඩෙන්නේ, පිහිටා තියෙන ඒ ගස් කොළන් විශාල ස්වභාවයට පත් වෙන්නේ කුමක් මත පිහිටලද? මහ පොළොව මත පිහිටලයි. අන්න ඒ වගේ තමයි රජතුමනි, සීලයේ පිහිටපු යෝගාවචරය ඒ සීලයේ පිහිටලා තමයි ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වඩන්නේ කියලා. එහෙනම් මහ පොළොවක් නැත්තම් ගස් තියෙනවද? කිසිම ගහක් නැහැ නේද? නේද? එහෙනම් සීලයක් තියෙන්න ඕන ඊට එහා ගුණ ධර්ම වඩන්න. සීලයක් නැත්තම් මොකවත් නැහැ. මොකවත්ම නැහැ. එහෙනම් සමහර අය සීලය අතෑරලා ඊට එහා ඉක්මනින්ම අපි මොකද කරන්න ඕන? වඩන්න ඕන, වඩලා විදර්ශනා වඩලා මාර්ගඵල අවබෝධ කරන්ට ඕනේ. එහෙම දැඟලුවට හම්බෙනවද? හම්බෙන්නේ නැහැ නේද? පඩිපෙලක් නගින්න කැමති කෙනා කොහොමද පඩිපෙල නගින්නේ? පිළිවෙලකට නගින්න ඕන.
මුල් පඩියට නගිනව දෙවනි පඩියට නගිනව එහෙම පිළිවෙලට යන්ට නැහැ මම පළවෙනිම අතයලා උඩට පයින්ට ගියොත් මොකද වෙන්නේ අතප්පයක් කැඩෙන්නටත් පුළුවන් රෝහලට යන්නටත් පුළුවන් නේ තමන් යන ගමන්ට යන්න හම්බෙන්නේ නැහැ අන්නේ නිසා පින්වතුනි මේ බුද්ධ ශාසනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න කැමති හැම කෙනෙක්ම මොකද කරන්න ඕන ඕ සරණේ පිහිටලා තුන් සරණේ පිහිටලා ඊළඟට සීලයක පිහිටන්ට ඕන ඒ සීලයේ පිහිටලා ඒක මහ පොළොව වගේ එතන පිහිටලා තමයි එතනින් එහාට සියලුම කුසල් වඩන්න තියෙන්නේ කරණම් ගහන්න කැමති තැනැත්තා මුලින්ම ගිහිල්ලා කරණම් කාර්යය මොකද කරන්නේ තැනක් තෝරගන්න. ඒ භූමිය තෝරගෙන ඒ භූමියේ තිබෙන්නා වූ ගල් ඊළඟට මුල් කොටන් කෑලි උල් කෑලි කටු කෑලි මේ ඔක්කොම සුද්ධ කරලා අයින් කරනවා. අයින් කරලා මොකද කරන්නේ? එතන බොහෝම සිලින්ද ස්වභාවයට කියන්නේ බොහෝම මේ ගොරෝසු ස්වභාවයෙන් නැති කරලා සියුම් ස්වභාවයට ඒ පොළව හදනවා. ඒ සියුම් ස්වභාවයට පොළව හැදූ කරණංකාරයට දැන් පුළුවන් ඕන කරණමක් එතන ගහන්නට. ඉතින් නාගසේන මහරහතන් වහන්සේ වදාලා ඔන්න ඔය විදිහට. සිල්වත් වූ යෝගාවචරය ඒ සීලයේ පිහිටලා සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වඩනවායි කියලා. එහෙනම් පින්වතුනි මේ ඉන්ද්‍රිය ධර්ම වඩන්නේ මොකේ පිහිටලාද? අර සීලයේ පිහිටලයි. එහෙමනම් කරණම් ගහන්න නම් මුලින්ම පොළව හදාගෙන ඉන්න ඕනනේ. පොළවේ ගල් මුල් තිබුණොත් මොකද වෙන්නේ? කරණම ගැහුවොත් කරණම් කරු ලොකු කරදරයකටපත් වෙනවා. අතප්පයක් කැඩෙන්නටත් පුළුවන් රෝහලට යන්න පුළුවන්. අර පඩි පෙළ නගින්න ගියා වගේ. ඒ නිසා පින්වතුනි සමහර ඇත්තන්ට වෙලා තියෙන්නේ මේ තමන් පංචශීලේ දැන් වුණත් සමහරට මේ පංචශීලේ ගැන කියනකොට හිතෙනවා මේක නම් අහලා තින ඕන තරම් ඕක මොකද්ද? ඔයිට හොඳයි විදර්ශනාව ගැන ගැඹුරු බණක් අහන්න තිබුණා කිය. ගැඹුරු බණක් ඇහුවත් වැඩක් නැහැ පින්වතුනි තමන්ගේ පංචශීලේ ප්‍රාණඝාතයෙන් වැළකීම, හොරකමින් වැළකීම, අනාචාරයෑමෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මත්පැණින් වැළකීම කියන මේ සිල්පද පහ හොඳට පාරිශුද්ධව ආරක්ෂා කරගන්නට බැිනම්. ඒ තුල පිහිටලා තමයි ඔක්කොම කරන්න තියෙන්නේ. ඊළඟට පින්වතුනි පොය දවසට ගිහි තැනැත්තාට අෂ්ඨාංග උපෝසත සීලය තියෙනවා. එදාට අෂ්ඨාංග උපෝසත සීලය සමාදන් වෙන්න ඕන. මට එක මහත්තයෙක් කියනවා අපේ අම්මා තරහ වුණාම දවස් දෙකේ තුනේ කන්නේ නැතුව ඉන්නවලු. මොකෑ කිව්වේ? අපේ අම්මා ගෙදර සමහර විට ලේලිත් එක්ක ප්‍රශ්න වෙලා තරහ වුණාම දවස් දෙකේ තුනේ බත් කන්නේ නැතුව ඉන්නවලු වතුර විතරයි. හැබැයි ස්වාමීනි අම්මා පොයට සිල් ගන්න යනවනේ. එහේ ආරන්ට එනවා සිල් ගන්න. සිල් අරගෙන ඉක්මනට හතරට හතරහමාරට සිල් පවාරණේ වුණ ගමන් ඉක්මනට ගෙදර ගිහින් මුලින්ම කරන්නේ මොනවා හරි කන්න දෙයක් හදා ගන්නවා. හදාගෙන ඉක්මනට කනවා. අන්න බලන්න. මේ කුසල් වඩන්ට කොච්චර අමාරුදනේ? හැබැයි අකුසලයට ඕන තරම් උදව් වෙනවා. සේවනයේ නොකළ යුතු දේවල් ඕන තරම් හම්බෙනවා. ඒව හරි පහසුයි. සේවනයේ කළ යුතු කුසල් වැඩෙන දේවල් පුරුදු කරන්නට අමාරුයි. ඒත් පුරුදු කරන්න ඕන. දැන් පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ සීලය මාර්ගාංගයක් හැටියට ගත්තොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල තියෙන මොකද්ද? සීල, සමාධි, ප්‍රඥා. එතන මාර්ගාංග විදියට ගත්තම් මොනවද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඔය තුන තමයි සීලස්කන්ධය. එතකොට ඔන්න ඔය සීලය ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තිබෙන ඔය සීලයට අයිති කොටස් වඩන්නට මොකද්ද මූලික වෙන්නේ? ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඕක වඩන්ට මූලික වෙන්නේ පින්වතුනි සම්මාදිට්ඨිය.
මොකද්ද මූලික වෙන්නේ? සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියෙන් තමයි ආර්ය ශ්‍රාවකයා අඳුරගන්නේ මෙන්න මේක සම්මා වාචා. මෙන්න මේකයි මිත්‍යා වාචා කියලා. මේ දෙක තෝරගන්නේ මොකෙන්ද? සම්මාදිට්ඨියෙන්. එතකොට සම්මාදිට්ඨියෙන් තෝරගන්නවා මේක මිත්‍යා වාචා, මේක සම්මා වාචා. එතන මිත්‍යා වාචා කියන්නේ මොකද්ද? බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කතා කිරීම. එතන සම්මා වාචා කියන්නේ සම්මා වාචා දෙආකාරයක් තියෙනවා. එකක් තමයි ආශ්‍රව සහිතයි, අනාගතයේ සැප විපාක උදා කරලා දෙන සම්මා වාචාවක් තියෙනවා. ඒ තමයි පරුස වචනයෙන් වැළකී සිටීම, කේලමින් වැළකී සිටීම, හිස් වචනයෙන් වැළකී සිටීම, ඊළඟට බොරු කීමෙන් වැළකී සිටීම. ඒක ආශ්‍රව සහිතයි, අනාගතයේ සැප උපද්දවල දෙනවා. ඊළඟ සම්මා වාචාව තමයි අනාශ්‍රවයි. ඒක මාර්ගාංගයක්. ඒ තමයි ආර්ථ විරති පටි විරති වේරමණී කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔය කියන වචනයෙන් වෙන අකුසල් හතරින්ම වෙන් වෙලා ඒක දුරු කරලා එයින් වැළකීම. ඒක අනාශ්‍රවයි මාර්ගය දියුණු කරන්න හේතු වෙන එක. එතකොට පින්වතුනි, ඔය විදිහට සම්මා වාචාව කොටස් දෙකකින් පවතිනවා. එකක් අනාගතයේ සැප විපාක උපද්දනව ආශ්‍රව සහිතයි. ඒ කියන්නේ බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, ඒවෙන් වැළකීලා සිටීම. අනිස් සම්මා වාචාව අනාශ්‍රවයි. ඒක විස්තර කරන්නේ අර වචනයෙන් වෙන අකුසල් වලින් දුරු වී වාසය කිරීම. ඒක නැවැත්වීම, වැළකීම. ඒක අකුසල් හතරෙන්. ඊළඟ සම්මා, එතකොට බුදුන් දේශනා කරනවා සම්මාදිට්ඨියෙන් තමයි මේ මිත්‍යා වාචාවත් සම්මා වාචාවත් හඳුනාගන්නේ. මෙන්න මේක සම්මා වාචා, මේක මිත්‍යා වාචා කියලා. එහෙනම් ওই පිංගතුන් මේක හඳුනාගත්තොත් යම් වෙලාවක ඒක එතන තියෙන මොකද්ද? සම්මාදිට්ඨිය. එතකොට මෙහෙම සම්මාදිට්ඨියෙන් හඳුනාගත්තට පස්සේ ඔතෙන්ට එනවා සම්මා වායාම. ඒ සම්මා වායාමයෙන් මොකද කරන්නේ පිංගතුනි? වීරියෙන් යුතුව අර මිත්‍යා වාචා ප්‍රහාණය කරලා සම්මා වාචා උපදවා ගන්නවා. ඊළඟට එතෙන්ට සම්බන්ධ වෙනවා සම්මා සති. ඒ සම්මා සතියෙන් අර මිත්‍යා වාචාව මනා සිහියෙන් දුරු කරලා සම්මා වාචා හොඳ සිහියෙන් දියුණු කර ගන්නවා ඉස්සරහට. එතකොට සම්මා දිට්ඨි පුබ්බංගම මූලික වෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය මූලික වෙලා සම්මා වායාමය, සම්මා සතියත් එක්ක අර සම්මා වාචා දියුණු වෙලා යනවා. එතකොට ඊළඟට සම්මා කම්මන්ත. සම්මා කම්මන්තයේදී සම්මා, මේකයි සම්මා කම්මන්ත, මේකයි මිත්‍යා කම්මන්ත කියලා අඳුනගන්නේ මොකෙන්ද? සම්මා දිට්ඨියෙන්. අඳුනගත්තට පස්සේ පින්වතුනි මොකද වෙන්නේ? සම්මා ඒකෙත් දෙආකාරකින් විස්තර කරනවා. දැන් සම්මා කම්ම මිත්‍යා කම්මන්ත කියලා කිව්වේ ප්‍රාණඝාතය, හොරකම, වැරදිකාම සේවන. සම්මා කම්මන්ත කියලා කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, හොරකමින් වැළකීම, කාමිත්‍යාචාරයෙන් වැළකීම. අන්නේ සම්මා කම්මන්ත දෙආකාරයක් තියෙනවා. එකක් ආශ්‍රව සහිතයි, අනාගතයේ සැප උපද්දවල දෙන ඔය කුසල ශක්තිය පිනේ. තව එකක් තියෙනවා අනාශ්‍රවයි.
ඒක ආර්ය මාර්ග අංගයක්. ඒකෙන් පිංගතුනි මොකද වෙන්නේ? එතන විස්තර කරන්නේ කොහොමද? ආරති විරති පටි විරති වේරමණී කියලා විස්තර කරනවා. සම්මා කම්මන්ත. ඒක අනාශ්‍රවය පිංගතුනි අර කයින් වෙන අකුසල් ටික හතරම තුනම නවත්තලා ඒකෙන් වැළකිලා ඒක දුරු කරලා. එතකොට බලන්න සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයා සීලේ ස්ථාවර වෙනවනේ නේ. සීලය තුල ස්ථාවර වෙනවා. 아무තෙන් සීලේ ආරක්ෂා කරන්න දෙයක් රකින්න දෙයක් නැහැ. පංච සීලය තුල ස්ථාවරයි. එතකොට අකුසල සීලේ සම්පූර්ණයෙන්ම නිරුද්ධයි සෝතාපන්න ශ්‍රාවකයාට. අකුසල සීලයක් ආයි කවදාකවත් හටගන්නේ නැහැ. කියන්නේ සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයන් වහන්සේ ප්‍රාණඝාතය, හොරකම, වැරදිකාම සේවනය, බොරු කීම, මත්පැන් පාවිච්චිය කියන මේ සියල්ලෙන්ම සම්පූර්ණයෙන්ම මිදිලා. ඒ මිදිච්ච ගමන් අකුසල සීලය එතන සම්පූර්ණ නිරුද්ධ වෙනවා. කුසල සීලය තුළ ස්ථාවර වුණා. එතකොට පින්වතුනි මම පැහැදිලි කළේ ওই විදිහට සම්මා කම්මන්තය මේ අඳුන සම්මා කම්මන්තය සහ මිත්‍යා කම්මන්තය අඳුනගන්නේ සම්මා දිට්ඨියෙන්. එහෙනම් මේ පින්වතුන් මේක වැරදි කායික ක්‍රියාවක්ද මේක යහපත් වූ කායික ක්‍රියාවක්ද කියලා යම් මොහොතක අඳුන ගන්නවා නම් ඒක එතන යාගේ තියෙන මොකද්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය නැතුව මේවා දිනු කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට සම්මා දිට්ඨියෙන් පින්වතුනි මේ අකුසලයේ අකුසලයේ වෙන් කරගත්තට පස්සේ සම්මා වායාමයෙන් තමයි අර මිත්‍යා කම්මන්තය අයින් කරලා සම්මා කම්මන්තිය උපදව ගන්න. එතෙන්ට සිහිය යෙදෙනවා. සම්මා සතිය. සම්මා සතියේ මනස සිහියෙන් අර සම්මා කම්මන්තිය උපදවාගෙන ඉස්සරහට දිනු කරනවා. එතකොට මේ සම්මා කම්මන්තියත් එක්ක සම්මා දිට්ඨිය මූලික වෙලා සම්මා වායාමයත් සම්මා සතියත් එක්ක ඉස්සරහට දිනු වෙලා යනවා. එතකොට සම්මා ආජීවයත් ඔය විදිහට තේරුම් ගන්න ඕන. එතකොට පින්වතුනි සම්මා ආජීවය කිව්වේ මොකද්ද? ඔව්. සම්මා ආජීවය කියන්නේ වැරදි ක්‍රමවලින් තොරව ධාර්මික ක්‍රමයෙන් ජීවිකාව පවත්වාගෙන යෑම. හොරට කිරලා මැනලා වැරදි ක්‍රමවලින් ධනය හම්බ කරන ඒවායින් වැළකීලා භික්ෂුන් වහන්සේ නම් කුහනා ලපනා නීමිත්ත කතා කියන ඒවායින් වැළකීලා අනිත් අයට ප්‍රශංසා කළ ලාභ සත්කාර ලබා ගැනීම ආදියෙන් වැළකීලා අනිත් අය බුරුවට වර්ණා කළ ලබා ගැනීමෙන් වැළකීලා තමන්ගේ ලබන පිණ්ඩපාත සේනාසන ගිලවනප්පත්ති කියන මේවා සිව්පසය බොහොම ධාර්මිකව ලබාගෙන වාසය කිරීම සම්මා ආජීවය. ඒ සම්මා ආජීවයේ පින්වතුනි තුලත් අර විදිහට සම්මා දිට්ඨිය යෙදෙනවා. මේක මිත්‍යා ආජීවයයි මේක සම්මා ආජීවයයි කියලා අඳුනගන්නේ සම්මා දිට්ඨියෙන්. ඒ අඳුනගත්තට පස්සේ සම්මා වායාමයෙන් තමයි අර මිත්‍යා ආජීවය බැහැර කරලා සම්මා ආජීවය ඇති කරගන්නේ. එතෙන්ට සිහියත් යෙදෙනවා සම්මා සතියත්. සම්මා සතියෙන් මන අර සම්මා මේ මිත්‍යා ආජීවය බැහැර කළ සම්මා සතිය මනා සිහියෙන් පුරුදු කරගන්නේ. ඔය විදිහට සම්මා දිට්ඨි පුබ්බංගම හෝ සම්මා දිට්ඨියේ මූලික වෙලා සම්මා වායාමයත් සම්මා සතියත් එක්ක මේක දියුණු වෙලා යන්නේ. එතකොට ඔන්න ඔය විදිහට පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නට ඕන. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සීලය දියුණු කර ගන්නට මූලික වශයෙන්ම ඕන වෙනවානේ. ඒ සීලය දියුණු නොකර ඊට එහාට සම්මා සමාධියක් ඇති කර ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට පින්වතුනි අපි නිතරම සිහියෙන් නුවණින් වාසය කරමින් තමයි අපේ ජීවිතය පාරිශුද්ධ ස්වභාවයට පත් කර ගන්න ඕනේ. දැන් සෝතාපන්න වෙච්ච ආර්යයන් වහන්සේගේ සීලය අරියකන්තේ සීලෙයි සමන්නාගතු
අච්චින්දේහි අසබලෙහි අකම්මාසේහි බුංජිස්සේහි විඤ්ඤු පසත්තේහි අපරාමට්ටේහි සමාධි සංවත්තනෙක. එතකොට සෝතාපන්න ආර්යයන් වහන්සේගේ සීලය තුල කැඩිච්ච තැන් නැහැ, සිදුරු නැහැ, පැල්ලන් නැහැ, කබර නැහැ. ඒක බොහෝම පාරිශුද්ධ සීලයක්. පිරිසිදු සීලයක්. ඒක සත්පුරුෂයන් වහන්සේලාගෙන් ප්‍රශංසා ලබන සීලයක්. ආර්යකාන්ත සීලය කියන්නේ ආර්ය උතුමන් වහන්සේලා කැමැතිවන්නා වූ සීලය. ඒ ආර්ය උතුමන් වහන්සේලා කැමැතිවන්නා වූ සීලය බොහෝම පාරිශුද්ධයි. පිරිසිදු සුදු වස්ත්‍රයක් තියෙනවා. මේ වස්ත්‍රය තුල පැල්ලම් තියෙනවා නම්, සිදුරු තියෙනවා නම්, පළුදු තියෙනවා නම්, ඉරිල නම්, ඒක වැඩක් තියෙනවද? වැඩක් නෑ. සීලේ පිංගුතුනි අර විදිහට පාරිශුද්ධ සුදු වස්ත්‍රයක් වගේ තියෙන්න ඕන. දැන් පිංගුතුනි මේ සීලේ උපයෝගී වෙන්නේ මොකටද? තමන්ගේ හිතේ පසුතැවිල්ල නැති කරගන්න. මොකටද? දැන් තමන්ගේ ජීවිතය ආපස්සට බලලා යම් කනගාටු වෙන හිතට වද දෙන ප්‍රශ්නයක් තියෙනවා. එතනට මූලික වෙලා තියෙන්නේ මොකද්ද? තමන්ගේ කය එක්ක අසංවර වෙච්ච තැන. එක්ක වචනය අසංවර වෙච්ච තැන. එහෙම නැත්නම් තමන්ගේ ආජීවය අපිරිසිදු වෙච්ච තැන. එහෙමනම් හොඳට සීලයක පිහිටපු තැනැත්තාට ඒ සීලය ආවර්ජනය කරනකොට පින්වතුනි සීලය සිහි කරනකොට මොකද වෙන්නේ? හිතේ විපලිසර ස්වභාවය නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ අවිප්පටි සාරත්ථානි ආනන්ද කුසලානි සීලානි අවිප්පටි සාරානි සංසාන. එතකොට මේ කුසල සීලය මොකටද හේතු වෙන්නේ? පසුතැවෙන ස්වභාවය නැති කරගන්නට. එතකොට හොඳට කුසල සීලයේ පිහිටපු තැනැත්තාට පසුතැවිල්ලක් නැහැ. පසුතැවෙන්නේ නැති සිතට මොකද වෙන්නේ? ප්‍රමුදිත භාවයක් ඇති වෙනවා. ඒ ප්‍රමුදිත භාවයට පත්වෙච්ච සිත පින්වතුනි පීතියට පත් වෙනවා. පීතියට පත්වෙච්ච සිත නිසා කය සැහැල්ලු වෙනවා. කය සැහැල්ලු වුණාම මොකෝ වෙන්නේ? හිත සමාධිමත් වෙනවා. ඒ සමාධිමත් සිතින් අපිට පුළුවන් ප්‍රඥාව ඇති කරගන්න. ඇයි බුදුරජාණන් වහන්සේ පින්වතුනි බොහෝම වටිනා දේශනාවක් සිද්ධ කරන්නේ? මහා පරිනිබ්බාන සූත්‍රයේ. ඉති සීලං ඉති සමාධි ඉති ප්‍රඥා සීල පරිභාවිතං සමාධි මහත්ඵලෝ මහනිසංසෝ සමාධි පරිභාවිතං පඤ්ඤා මහත්ඵලෝ මහනිසංසා පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේව ආසේවේහි විමුච්ඡති සේයති දං කාමාසවා භවාසවා විද්‍යාසවා කේ. පිංගුතුනි බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්නට වඩින අතරමඟදී ස්ථාන අටකදී මේ දේශනාව විටින් විට විටින් විට විටින් විට භික්ෂු සංඝේ අමතා වදාළා. එතකොට ඒකින් පැහැදිලි වෙනවා මේ ධර්මයේ මොන තරම් වැදගත්ද කියලානේ. මොකද්ද තේරුම? මෙයයි සීලය, මෙයයි සමාධිය, මෙයයි ප්‍රඥාව. සීලයෙන් වඩන ලද සමාධිය මහත්ඵලයි මහනිසංසයි, සමාධියෙන් වඩන ලද ප්‍රඥාව මහත්ඵලයි මහනිසංසයි, ප්‍රඥාවෙන් වඩන ලද සිත මනාකොට සියලු ආශ්‍රව ධර්මයන්ගෙන් විමුක්ත වෙනවා, නිරුද්ධ වෙනවා, නැති වෙනවා, නිදහස් වෙනවා. සියති දම් මොනවදේ ආශ්‍රව ධර්ම? කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. ආන්න බලන්න. එතකොට පින්වතුනි අර අපි කලින් කතා කරපු ධර්ම කොස්ඨාසියත් එක බලනකොට තමන්ගේ සීලය පිරිසිදු නම් ඒ සීලය ආවර්ජනා කරනකොට හිතට මොකද වෙන්නේ? ප්‍රමුදිත වෙනවා. ප්‍රමුදිත වෙච්ච හිත ප්‍රීතිමත් වෙනවා. ප්‍රීතියටපත් වූ හිත නිසා කය සැහැල්ලු වෙනවා. කය සැහැල්ලු වීමත් එක්ක හිත සමාධිමත් වෙනවා. සමාධිමත් වූ හිතින් අන්න ප්‍රඥාව උපදිනවා. ඒ ප්‍රඥාවේ පිහිටලා තමයි අර සීල මේ සමාධියේ පිහිටලා තමයි ප්‍රඥාව වඩන්ට උන. ඒක මහත්ඵලයි. ඒ ප්‍රඥාවේ පිහිටා වඩන ලද හිත තමයි සියලු ආශ්‍රව ධර්මයන්ගෙන් විමුක්ත වෙන්නේ, නිදහස් වෙන්නේ. එහෙමනම් පින්වතුනි බලන්ට අර නාගසේන මහරහතන් වහන්සේ වදාළ විදිහට සියලුම කුසල් දහම් පිහිටලා තියෙන්නේ මොකේද? සීලේ. සීලේ මහ පොළොව වගේ. මහ පොළොව ආධාර කරගෙනයි සියලු ගස් කොළන් වැඩෙන්නේ.
පැලවෙන දේ සියල්ල වැඩින්නේ මහා පොළොව ආධාර කරගෙන මහත් පොළොව තුළ පිහිටලා. ඒ වාගේ තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ සියලු සත්‍ය බෝධිපාසික ධර්මම වැඩිලා යන්නේ සීලය තුළ පිහිටලා. එහෙනම් සීලය ගැන අපි හොඳ සැලකිල්ලක් දක්වන්න ඕනද නැද්ද? ඕන. දැන් හුඟක් අයට වෙලා තියෙන මේ සීලය සැහැල්ලු කරගෙන ඊට එහා දුවනෝ මාර්ගඵල ගන්න සල්ලි වලට හරි කොහොම හරි වෙන ක්‍රමයකට හරි. සමහර අය උගන්වනවා සීලය අතහැරලා මේ හිත දිහා බල හිතේ ඔක්කොම අතාරින්නටි කියලා. එහෙම කවදක්වත් කරන්න බෑ. එහෙම කරපු සමහර අය අද ආබාධ වලටපත් වෙනවා. පින්වතුන්ලා හිතන්ට තමන්ගේ සමාධියක් තමන්ට දැන් වැඩින්නේ නැත්නම් ඇත්තටම ඒක ධර්මයේ අඩුවක්ද? අඩුවක් නෙමෙයි. අපේ අඩුවක් තියෙන. අපේ සීලේ අඩුවක් නම් සමාධිය මහත්ඵල වඩා ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. දැන් චතුපාරිශුද්ධ සීලයක් තියෙනවනේ. පාතිමොක්ඛ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ඊළඟට ආජීව පාරිශුද්ධ සීලය, ඊළඟට පත්‍ය සන්නිත සීලය. ওই චතුපාරිශුද්ධ සීලය සම්පූර්ණ වෙන්න ඕන. ඒක සම්පූර්ණ කරන්න ඕන. පාතිමෝක්ෂ සංවර සීලය. දැන් උපසම්පදා භික්ෂුන් වහන්සේලාගෙන මේ අදාළ සිල්පද කුඩා අනු කුඩා සිල්පදේ ඉඳලා ඒ ලැජ්ජා බය ඇතිව අනුමත්තේසු වජ්ජේසු බය දස්සා වේ අනුමාත්‍ර වරදේපවා බිය දකිමින් ඒ සීලය ආරක්ෂා කරන්න. එතකොට ඒ පාතිමෝක්ෂ සංවර සීලයට කිව්වා ආදි බ්‍රහ්මචාරික සීලය කියලා. එතකොට ගිහි ඇත්තන්ගේ ආදි බ්‍රහ්මචාරික සීලයේ පංච සීලයයි පොයට අෂ්ටාංග සීලයයි. අන්නේ සීලයේ අනුමත්තේසු වජ්ජේසු බය දස්සා අනුමාත්‍ර වරදේපවා බිය දකිමින් ඒක ආරක්ෂා කරන්න ඕන. එතකොට තමයි ධර්මාර්ග විරුද්ධ වෙනවා. දැන් පිංගතුනි ලංකාවේ අතීතේ භික්ෂුන් වහන්සේ නමක් වාසය කළා. ගාමන්ත පබ්බහර වාසී මහා සීව ඉෂ්ඨවීරයන් වහන්සේ. උන්වහන්සේ පිංගතුනි බොහෝම ප්‍රසිද්ධයි. භික්ෂුන් වහන්සේලාට බොහෝ සෙයින් ධර්ම විනය උගන්වනවා. දවසකට භික්ෂුන් වහන්සේලා කණ්ඩායම 18කට ධර්මීය උගන්වනවා, විනය උගන්වනවා. රටේ බොහෝම ප්‍රසිද්ධ කීර්තිමත් භික්ෂුන් වහන්සේ නම. මේ භික්ෂුන් වහන්සේගෙන් කමඨහන් අරගෙන භාවනා වඩා අරහත් ඵලයේ සාක්ෂාත් කරපු රහතන් වහන්සේලා 30000ක් වැඩ හිටියා. 30000. මේ මහා සීව ඉෂ්ඨවීරයන් වහන්සේ කොයි මොහොතේ පින්වතුනි අනිත් අයට පිහිට වෙනවා. ඉතින් ඒ තමන්ගෙන් කමඨහන් අරගෙන අරහතේට පත් වූ එක් භික්ෂුන් වහන්සේ නමක් බලනවා දිවස් නුවණින් අපේ ආචාර්යයන් වහන්සේ දැන් මාර්ගඵල අධිගම ලැබලා දෙන්නේ. බලනකොට දකින්නවා අපේ ආචාර්යයන් වහන්සේ කිසිම අධිගමයක් ලැබලා නැහැ. මාර්ගඵල අවබෝධයක් නැහැ. ඒ භික්ෂුන් වහන්සේ ආචාර්යයන් වහන්සේට සිහිය උපද්දවන්න ඕන, සංවේගයට පත් වෙන්න ඕනයි කියලා එ르දියෙන් වඩිනෝ ඒ විහාරයට වැඩලා අර මහා සීව ඉෂ්ඨවීරයන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරනවා. මේ ආචාර්යයන් වහන්සේ මේ තෙරණුව අහනවා, පිණ්ඩපාතිකය ඇයි වැඩි ස්වාමීන් ඔබ වහන්සේගෙන් මට මේ ධර්ම කාරණාවක් දැන ඉගෙන ගන්න ඒක විසඳ ගන්නට ඕන, ඒකටයි වැඩි. ඒ වෙලාවේ මේ මහා සිව තෙරණුව කියනවා, ඉඩක් නැහැ, වෙලාවක් නැහැ කියලා. අනේ ස්වාමීන් ඔබ වහන්සේ පිණ්ඩපාතේ වඩින වෙලාවට මම විචාරන්නම්. ඒ වෙලාවටත් විචාරණ කට්ටිය ඉන්නවා, ප්‍රශ්න අහන අය ඉන්නවා, වෙලාවක් නැහැ. අනේ ස්වාමීන් පිණ්ඩපාතේ වැඩලා එන වෙලාවෙ මම විමසන්නම්. ඒ වෙලාවෙත් ඉන්නවා. එහෙනම් ස්වාමීන් පිණ්ඩපාතේ වළඳලා ටිකක් විවේකී ඉන්න වෙලාවේ, ඒ වෙලාවෙත් ප්‍රශ්න විචාරණ අය ඉන්නවා. අනේ ස්වාමීන් එහෙමනම් ඔබ වහන්සේ ධර්මයේ උගන්වන්න යන වෙලාවේ අහන්න, ඒ වෙලාවෙත් ඉන්නේ. එහෙනම් ස්වාමීන් ඔබ වහන්සේ ධර්ම උගන්වලා එන වෙලාවේ අහන්න, ඒ වෙලාවෙත් ඉන්නේ. එහෙනම් ස්වාමීන් ඔබ වහන්සේ ගිලම්පස වළඳලා විවේක ගන්න ඒ වෙලාවෙත් ප්‍රශ්න අහන අය ඉන්නවා. දැන් මෙහෙම අහගෙන යනකොට කොයිලාවකවත් ඉඳක් නැහැ, කවුරු හරි ඉන්නවා ප්‍රශ්න අහන්න, ධර්ම ගැටළු විමස ගන්න. ඒ වෙලාවේද කියනවා ඔබ වහන්සේට මැරෙන්නවත් වෙලාවක් තියෙනවද? බිම දාපු මේ ලෑල්ලක් වගේ අනිත්‍යයට පිහිට වෙවි ඉන්නවා. ඔබ වහන්සේට මරණයටවත් වෙලාවක් නැහැනේ. ඔබ වහන්සේගෙන් මේ දහම් ගැටළු විසඳගන්න මට ඇති පළක් නැතිය කියලා එතනින් පිටත් වෙලා එ르දියෙම වැඩි.
දැන් මේ වෙලාවේදී මහා සිව ඉස්තවීරයන් වහන්සේ කල්පනා කරනවා මේ වැඩියේ මාව මගෙන් මේ ප්‍රශ්න අහලා මේ ප්‍රශ්න විසඳ ගන්න එහෙම නෙමෙයි මාව සංවේගයටපත් කරන්නයි වැඩි මට සිහිය උපද්දවන්නමයි වැඩි මම ඉක්මනට ගිහිල්ලා අරහත් ඵලයේ සාක්ෂාත් කරගෙන එන්න ඕනේ කියලා හිතනවා හිතලා ඒ වෙලාවේ ඇවිල්ලා හිටපු ඒ භික්ෂුන් වහන්සේලා කණ්ඩායමට දහම් මිනිය උගන්වලා ඒ භික්ෂුන් වහන්සේලා සමගම සිවුරු පාත්‍ර සිවුරු අරගෙන පිටත් වෙලා වඩිනවා පින්වතුන් ඔහොම වැඩම කරලා දැන් හිතුවේ දවස් කීපකින් ආයේ එන්නනේ කාටවත් කියලා ගියෙත් නැහැ. දැන් ගිහිල්ලා පින්වතුන් ආරණ්‍යගත වෙලා භාවනා වඩන්න පටන් ගත්තා. ගිහිල්ලා කුටියට ගිහිල්ලා කුටියේ තිබුණු ඇඳ කෙලින් කරලා තිව්වා. අදිස්ථාන කරනවා මම නිදාගන්නේ නැහැ, පය දෝවන්නේ නැහැ රහත් වෙලා මිසක්ක. දැන් වස්ස එළඹෙන දිනය කිට්ටුයි. මං වස්ස එළඹෙන්නට කලින් අරහත් වෙන්න ඕනේ කියලා දැන් භාවනා වඩන නිදාගන්නේ නැහැ, සැතපෙන්නේ නැහැ. ඊළඟට වස් එළඹෙන දවස ආවා. එදා වෙනකොටත් බැරි වුණා. දැන් කල්පනා කරනවා දැන් වස් සමාදන් වුණා, වස් කාලය ඉවර වෙන කලින් මම රහත් වෙන්න ඕන. දැන් භවනා කරනවා ඒත් බැරි වුණා. ඊළඟට කල්පනා කරනවා දැන් වස් පවාරණය කරන දවසේ මම ඊට කලින් රහත් වෙන්න ඕන, එදත් බැරි වුණා. දැන් පින්වතුනි මේ විදිහට හිත හිතා භවනා වැඩුවා, නිදාගන්නේ නැතුව අවුරුදු 29 අවුරුද්දා බලන්න මොනතරම් වීරියක්ද මොනතරම් පුණ්‍ය ශක්තියක්ද. එදා අපිට පොයේ දවසටවත් නිදි මරාගෙන ඉන්න අමාරුයි. අපිට පොයේ දවසටත් සමහර අයට මේ කියන්නේ සමහර අයට උදේ 4ට සිල් පවාරණය කරලා මල්ලත් තරම් ගෙදර දුවන්ට ඕන. දුවපු ගමන් අර අම්මා වගේ ගිය ගමන් උයනවා, උයලා කනවා. විකාල භෝජනේ එදා එළි වෙනකන් රකින්න බෑ. තරහ වුණොත් නම් දවස් 3ක් නොකා ඉන්නවා. දැන් මේ රහතන් වහන්සේ පින්වතුනි අවුරුදු 29 අවුරුද්දක් මෙහෙම භවනා කළත් බැරි වුණා. දැන් එළියේ වාඩි වෙලා හිතගෙන කල්පනා කරනකොට බොහෝම හිතට දුකක් ආවා. කල්පනා කරා මට මේ ජීවිතේ නම් මාර්ගඵල අධිකම ලබන්න බෑ. මට පුළුවන්කමක් ඇත්තේ නැහැ. මට මේ වස් පවාරණය දැන් කිට්ටුයි, ඊට කලින්වත් රහත් වෙන්න පුළුවන්කමක් නැහැ. අනේ මට වෙච්ච දෙයක්, මම මොනතරම් වීරියක් කරා තාම බැරි වුණා. දැන් ඇස් වලින් කඳුළු වෙනවා, මහා වේදනාවක්, හිතට දුකක් ඇති වෙලා. මෙහෙම කල්පනා කරනකොට ඈතින් පේනෝ පින්වතුනි පුන්සඳ මඩල පායලා තියෙන. ඈතින් පේන පුන්සඳ මඩල බොහෝම දීප්තිමත්. දැන් කල්පනා කරනවා මේ පුන්සඳ මඩලද බොහෝම දීප්තිමත් මගේ සීලයද. දැන් ආවර්ජනා කරනවා, කල්පනා කරනවා මගේ සීලය කොහොමද කියලා. දැන් සිහි කරගෙන යනකොට අර ස්වාමින් වහන්සේට තේරෙනවා මගේ සීලය අර සඳ මඩලට වඩා පාරිශුද්ධයි. අර සඳ මඩලේ නම් සසල අපේ තියෙනවා. හැබැයි මගේ සීලය එහෙම කොතනවත් පළුද්දක් සිදුරක් කැඩਿੱච්ච තැනක් මොකවත් නැහැ. මගේ සීලය බොහෝම පාරිශුද්ධයි. මෙහෙම කල්පනා කරනකොට මේ හිතට ලොකු ප්‍රමුදිත භාවයක් හටගත්තා. ඒ ප්‍රමුතිත භාවයේ නිසා පින්වතුනි බලවත් චිත්ත පීතියක් හටගත්තා. ඒ චිත්ත පීතියත් එක්ක කය සැහැල්ලු වුණා. සැහැල්ලු සිතින් පින්වතුනි සමාධිය උපදුණා. ඒ සමාධියෙන් පින්වතුනි ඒ මහසිව ස්වාමින් වහන්සේට පුළුවන් වුණා අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකලා සියලු කිලේශ ධර්ම නැති කරලා සියලු ආශ්‍රම ධර්ම ප්‍රහාණය කරලා අග්‍රමා මහ නිවනින් සැනසෙන්න අරහත්ත්වයටපත් වුණා. දැන් පින්වතුනි මේ විදිහට මේ ස්වාමින් වහන්සේට අරහත්ත්වයටපත් වුණට උපකාරුනේ මොකද්ද? අර සීලය ආවර්ධනය කිරීම. දැන් මේ පින්වතුන්ටත් හැමදාම උදේ පාන්දර තමන්ගේ සීලය ආවර්ධනය කරන්න පුළුවන් නම් හිතට ලොකු සතුටක් වෙනවා. ඉක්මනින් හිත සමාධිමත් කරන්න පුළුවන්. නිදා ගන්න කලින් තමන්ට හිත ප්‍රමුදිත භාවයට පත් කර ගන්න පුළුවන් තමන්ගේ සීලය ආවර්ජනය කරනවා නම්. අද දවසේ මම කිසිම සතෙක් මෙරුවේ නැහැ. කෝටි ගණන් මිනිස්සුව සත්තු මරද්දී මම කුරා කූඹියෙක්වත් අද දවසේ මෙරුවේ නැහැ. මම අද දවසේ කිසිම සත්වයකට හිංසාවක් පීඩාවක් කරේ නැහැ. මං අනිත් අයව සතුන් මැරීමෙන් වැළැක්වුවා. ඒකේ ගුණ කිව්වා, ඒකේ සමාදම් කෙරෙව්වා.
මෙහෙම ආවර්ජනය කරන. ඒ වගේම මම අද දවසේ කෝටි ගණන් මිනිස්සුයෝ හොරකම් කරද්දි මං එයින් වැළකීලා හිටියා. මම අනිත් අයට මේ හොරකම් කීමෙන් වැළකීමේ ගුණ කිව්වා. මේ විදිහට ආවර්ජනය කරන. ඊළඟට මම වැරදිකාම සේවනයෙන් අද වැරදිලා හිටියා. කෝටි ගණන් මිනිස්සුයෝ මේ වෙනකොට වැරදිකාම සේවනයේ යෙදෙද්දි මං ඒ සීලය ආරක්ෂා කරගත්තා. මොන තරම් යහපතක්ද? ලෝතර බුදුරජාණන් වහන්සේ වදාළ අනුශාසනා මම ඉෂ්ට කරා නේද, කරනවා නේද? ඊළඟට මම මේ කෝටි ගණන් මිනිස්සුයෝ බොරු කියද්දි මම මේ බොරුවෙන් අද දවසේ වැළකීලා හිටියා. අනිත් අයත් බොරුවෙන් වැළැක්වුවා, කාවත් රැවට්ටුවේ නැහැ. ඊළඟට මේ කෝටි ගණන් මිනිස්සුයෝ මත්පැන් පානය කරද්දි සිකරට් සුරුට්ටු මද්‍රව්‍ය පාවිච්චි කරද්දි මං එයින් වැළකීලා හිටියා. මං ඒ මද්‍රව්‍ය භාවිතා කරන අය එයින් වළක්වන්නට ගුණ කිව්වා, මේ උනන්දු කෙරෙව්වා. මං සීලයේ පිහිටෙව්වා. මේ විදිහට ආවර්ජනය කර තමන්ගේ සීලය. එතකොට පින්වතුනි තමන්ට ලොකු ප්‍රමුදිත භාවයක් හිතේ උපදිනවා. දැන් පින්වතුනි සීලානුසති භාවනාව කියන්නේ ඕකයි. දැන් අල මහා සීව ස්වාමීන් වහන්සේ රහත්තුනේ මොකෙන්ද? ඔව් 29 අවුරුද්දක් සමත විදර්ශනා වඩන්ට උත්සාහ කරලා. ඒ කතාවේ තව විස්තර තියෙනවා. වෙලාව මදි. එතන ඒ මහා සිව ස්වාමීන් වහන්සේගේ පා පිංගුතුනි පැලිලා පා දෙව්වේ නැහැනේ, නිදාගත්තේ නැහැනේ. පා දෝවන්න පිංගුතුනි කල්පනා කරනවා. කල්පනා කරලා වාඩි වෙනවා. වාඩි වෙනකොට මේක දකින්නවා අර තමන්ගේ රහත් ගෝල රහතන් වහන්සේලා. ඔව් බලන් ඉන්නේ තමන්ගේ ආචාර්යයන් වහන්සේ දිහා. එතෙන්ට වඩිනවා. වැඩලා පිංගුතුනි කියනෝ මං වගේ ගෝලියෙක් ඉඳ ඔබ වහන්සේ තනියෙන් පා දෝවණය කරගන්න එපා. මං පා දෝවණය කරනවා. ඔහොමම 30000 රහතන් වහන්සේලා එතෙන්ට වඩිනවා. පිංගතුනි ඊළඟට සක්දෙවිඳුන් මේක බලාගෙන මහා කීර්තිමත් භික්ෂුන් වහන්සේ නමක්. දැන් බලන්න රහත් නොවිය මොනතරම් බුද්ධ ශාසනයට සේවයක් කරපු උත්තමයන් වහන්සේ නමක්ද? දැන් පිංගතුනි සක්දෙවිඳුන් එතෙන්ට වඩිනවා. සුජාත අඬ ගහගෙන, සුජාතා අඬ ගහගෙන ආවා. ඇවිදිල්ල කියනවා ස්වාමීනි ඔබ වහන්සේ පාදෝණය කරන්න, මං වගේ අතවැසියෙක් ඉන්නවනේ, මං පාදෝණය කරන්න. එතකොට මේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ කියනවා මනුෂ්‍යයාගේ ගඳ බොහෝ අමාරීනි දෙවියන්ට, යොදුන් ගානක් ඈතන මනුෂ්‍යයාගේ ගඳ දැනෙනවානේ. මම මේ පා දෝණය කරේ නෑ අවුරුදු 29ක්. ඉතින් මගේ පා දෝණය කරන ඔබතුමාට හොඳ නැහැනේව. එතකොට සක්දෙවිඳු කියනවා ඔබ වහන්සේගේ සීල සුගන්ධය උඩු සුළඟේ හමාගෙන යනවා, දිව්‍ය ලෝක දක්වා හමාගෙන යනවා. මට ඔබ වහන්සේගේ දුඟදක් නැහැ, සීල සුගන්ධය මට තියෙනවා කියලා මොකද කරේ? පා දෙක අල්ල අත ගන්න. අත ගන්නකොට පින්වතුනි පා දෙක කුඩා දරුවෙක්ගේ පා දෙකක් වගේ ස්වභාවයකට පත් වෙනවා. ඔය මහා සිව ස්වාමීන් වහන්සේගේ පා දෙක ගැන පස්තාපිරුලුකුත් තියලා තියෙනවා ඒ කාලේ. ඇයි කකුල් පැලිලා ගමේ කොල්ලු කුරුට ඇවිල්ලා නූල් දාලා කකුල මහනවලු. ඉතින් මහා සිව ස්වාමීන් වහන්සේගේ යටිපතුල් වගේ කියලා කතා කියනවලු මිනිස්සු. එතකොට ඒ වගේ පින්වතුනි උන්වහන්සේ වීර්යය කළා, අරහත්ය සාක්ෂාත් කළේ කොහොමද? සීලානුසති භාවනා වඩලයි. සීලානුසති භාවනාව පින්වතුනි තමන්ගේ සීලය දියුණු කරන්න උපකාර වෙනවා. ඒ වගේම සීලය තමන්ගේ සීලානුසති භාවනාව දියුණු කරගන්නට උපකාර වෙනවා. ඒක මොකද්ද කිව්වේ? සීලය දියුණු වෙන්නට සීලය ආවර්ජනා කිරීම හේතු වෙනවා. ඒ වගේම සීලානුසති භාවනා වැඩිලා යන්නට තමන්ගේ සීලය පිරිසිදු කර ගැනීම උපකාර වෙනවා. අන්න ඒ නිසා මේ දෙකම අත්වැල බැඳගෙන තියෙනවා. ඒ නිසා හැමදේම පින්වතුනි මේ භාවනා වඩන්ට ඕන. එහෙමනම් මේ වෙලාවේ මේ පින්වතුන්ට අපි උත්සාහ කළා ලෝතර බුදුරජාණන් වහන්සේ වදාළේ උතුම් ධර්මයට අදාළ ධර්ම කෝස්තාස අරගෙන මේ අදට මාතෘකාව යෙදුණු සීලානුසති භාවනාව පිළිබඳ හැකියතාක් මේ කාල වේලාව හැටියට විස්තර කරලා දෙන්න. සීලය පිළිබඳව තමන්ට උනන්දුවක් උපදවන්නට, සීලේ ආනිසංස තේරුම් ගන්නට, සීලයෙන් තොරව මේ බුද්ධ ශාසනයේ කිසිම කුසලයක් වඩන්න පුළුවන් කමක් නැති බව වටහා දෙන්නට. ඒ නිසා තම තමන්ට මේ අහපු ධර්ම කරුණු මූලික කරගෙන තමන් සමාදන් වී ඉන්න සීලය තව තවත් දියුණු කරමින් පාරිශුද්ධ රෙද්දක් වගේ පාරිසුද්ධ සුදෝසුදු හෙද්දක් වගේ තමන්ගේ සීලය පිරිසිදුව කිසිම සිදුරක් පැල්ලමක් කැලලක් නැතුව කැඩිච්ච තැනක් නැතුව
ආර්යකාන්ත සීලයක් බවට පත් කර ගන්නට හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් පවත්වනවා.